හිතවතුනේ අපි අදත් අපේ නෑ නෑ ඔබේ ඔබේ වැඩසටහන ගෙන ඒමට සූදානම්. අද මං අපේ ගැන පොඩ්ඩක් කියන්න අවසර ඉල්ලනවා. මේ බලන්නකෝ, මෙන්න මේ ඉන්නේ අපේ පරපුර. ලෝකේ හැම රටකම හැම තැනකම ඉන්නවා. ලොකු මහජනතා සේවයක් කරනවා. මෙන්න මේ ඉන්නේ අපේ පරම්පරාවේ යාළුවෝ කීප දෙනෙක්. මෙයා තමයි ලැබ්‍රඩෝ රෙට්‍රිට්. හරීම මිත්‍රයි, සවිමත්, හුරතලයට ඇති කරන්න කියාපු කෙනා. මෙයාගේ කෙටි නම ලැබ්. මෙන්න තවත් යාළුවෝ වර්ගයක්. ගෝල්ඩන් රෙට්‍රිට් කියන්නේ මෙයාලට. මිනිස්සුන්ගේ ආදරය, එයා ගැන සොයා බලන එක බලාපොරොත්තු වෙනවා. නොයෙකුත් දස්කම් වලට හුරු පුරුදු කරන්න හරිම ලේසි. මෙයා තමයි බොක්සර්. හරිම කීකරුයි, බුද්ධිමත්, ක්‍රියාශීලී, ක්‍රීඩාවට ආසයි. පුංචි ළමයින්ට ගොඩාක් ආදරය කරන යාළුවෙක්. ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ මෙන්න මෙයාට. හරිම ශක්තිමත්, ඒ වගේම බුද්ධිමත්. ඕනෙම දෙයක් ගැන අවධානයෙන් ඉන්න හපනා. හැබැයි මෙයාව ව්‍යායාම කරවන්න ඕනේ. මේ තමයි ෂිට්සු, හුරු බුහුටි, හුරතලයට ඇති කරන්න කියාපු යාළුවා. අපේ පරම්පරාවේ තමයි ඉන්නවා. ලේසි පරම්පරාවක් නෙමෙයි අපේ පරම්පරාව. පොඩ්ඩක් ඉන්නකොට ඔමියෝ, මට හිතුණා අපේ පරපුර ගැනත් කියන්න. අපිටත් ඉතා හොඳ පරම්පරාවක් ඉන්නවා. අපේ අයත් ලොකු සේවයක් කරනවා. මේ බලන්න, බෙන්ගාල් කැට්ස් කියන්නේ මෙයාට තමයි. සිරුර පුරාම වෛරන් තියෙනවා. හරිම ලස්සනයි, හරිම ඉවසිලිවන්තයා. බ්‍රිටිෂ් ෂෝට් හෙයා කැට්. කෙටි ලෝම් සහිතයි, ලොකු සිරුරක් තියෙනවා. රෝමනවරු තමයි මෙයාව බ්‍රිතාන්‍යයට ගෙනාවේ. මේන් බර්මස් කැට්, පුංචි පූසා. දීප්තිමත් ලෝම තියෙනවා. හඬ හරිම මිහිරි, හරිම හීලයි. මෙන්න මේන් කූන් කැට්. මෙයා බොහොම පරණ පරම්පරාවක කෙනෙක්. හරිම බුද්ධිමත්, හොඳ ඉවකුත් තියෙනවා. මෙයා තමයි පෝසියන් කැට්. දීප්තිමත් දිගු ලෝම සහිත පූසෙක්. ඇස් ලොකුයි, පුංචි නහයක් තියෙනවා. මුණ රවුම්. නියඬව ඉන්න මෙයා හරිම ආසයි. අපේ පරම්පරාවේ තව ගොඩාක් අය ඉන්නවා. පුංචි ප්‍රශ්නයක්. එළුව තාප්පවල අලවලා තියෙන පෝස්ටර් කඩදාසි කනවා. ඇයි ඒ? බඩගෙන හදුනම කනවයි. ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක්ද? නෑ 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 නෑ. එළුව කන්නේ කොළ වර්ගනේ. නමුත් කඩදාසි කන්නත් ලොකු කැමැත්තක් තියෙනවා. ඒකත් ඇත්ත නේන්න. හොඳයි, කියමුකො හේතුව. සාමාන්‍යයෙන් එළුව කන්නේ තනකොළ සහ ගස්වල කොළ වර්ග තමයි. ඒ කියන්නේ ශාක. කඩදාසි හදන්නෙත් ශාක කෙනි තලපේකින්. ඉතින් ඒවා එළුවන්ට පහසුවෙන් දිරවන්න පුළුවන්. හැබැයි බඩේ රුධාව ඇති වෙන්නත් මේක හේතු වෙනවලු. හොඳයි, මටත් තියෙන ප්‍රශ්නයක්. බල්ලෝ බලිගය වනන්නේ ඇයි? ඕගොල්ලෝ හොඳ මිතුරෙක් හම්බුනාම හිනා වෙනව නේද? ඒ වගේ අපිත් සතුටක් දැනුනාම වලිගේ වනනවා. කේන්තියක් ආවහම වලිගේ කෙලින් කරගන්නවා. බයක් දැනුනාම වලිගේ කකුල් අස්සේ හංග ගන්නවා. ස්වාමියාට ආදරේ බව පෙන්වන්න උඩුබෙලි අතට පෙරලෙනවා. අපි හොඳ මුරකාරයෝ. විජේ කුමාරයට පාර පෙන්වෙත් අපිනි. මුලින්ම අභ්‍යවකාශයට ගියේ ඒ අපේ මීමුත්ති ලයිකා. ජය වේවා! බොහොම හොඳ උත්තරයක්. අපි දැන් අපේ හාහාමිට ආරාධනා කරමු නේද? ආයුබෝවන් නීතවතුනි, මම අදත් ඔබට කුමාරතුංග මුනිදාස මහත්තයා ළමා පරපුර වෙනුවෙන් ලියූ